අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සේත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ආර්ථිකයේ සුදුසුසන් පාලනය කළා නම් රටට මේ කල යන්නේ නැහැ මහා බැංකුව අධිපති නන්දලාල් කියයි පිටරටින් ගෙන කඩදාසි ඇතුළු දේවල් වලට වදින සෙස් බද්දෙන් පාසල් දරුවන් බේරගන්න හදන සුසිල් ග්ලයිෆොසෙට් තහනම අද සිට ඉවතට ක්ෂණික කෑමවල මිල ඉහළයි දරුවන්ගේ බෝනවන රෝග අඩුවේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස කියයි ගිය වසරට සාපේක්ෂව මේ වසරේ 100ට 850ක සංචාරක වර්ධනයක් අලුත්ගම බෙන්තොට සංචාරකින්ගෙන් පිරෙයි ජනපති මන්නාරමටයයි ඕලන්ද කොටුවේ වැඩත් නරඹයි 60 පැනපු 76 දෙනයි 80ට වැඩි 6 දෙනයි වයසට ගිය අය genut මෙහෙම වැඩ ගන්න එකම රට මේ අප්පොච්චිලට පිනක් දහමක් කරගන්න ඉඩ දෙන්න අද ටෙලිවැකියෙන් රට කංසාපුරයක් කරන්න ඉඩ නොදෙන බව ඕමල්පේ සෝබිත හිමි සහතික වෙයි තරුණයින් සමග අලුත් ගමනක් යන්ට හදන සජිත් ජාතික බලවේගයට එරෙහිව කලබල වුණු සතුරා ගැන අනුර කියන කතාව මුලින්ම දේශීය පුවත් වෙතයි අවධානය සුදුසාට සුදුසු තැන ලැබුණේ නැති බැවින් ආර්ථික අර්බුදය මෙතරම් උඩුදුවා ඇති බව මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා ඒ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී රටක ආර්ථික මෙහෙයවීම අය තීරණ ගන්න ප්‍රතිපත්ති ගන්න ජනසාකාරයක නියමාකාරයට දක්ෂකම ඇති සුදුසු කෙනෙක් ඒ ස්ථානවල කාලයක් තිස්සේ ක්‍රියා කරගෙන යනවා නම් මම හිතන්නේ අපි මේ තත්ත්වයට පත් නොවෙන්න තිබුණා. එහෙම නැතුව සුදුසුසාට සුසුසන් නොලබෙන දක්ෂයාට දක්ෂකම් අනුව තරංකාරීව ඉදිරියට යන්න බැරි සමාජයක ක්‍රීඩාවද දේශපාලනද ආර්ථික මෙහෙයවීම කිසිම තැනක ඒක සාර්ථක වෙන්නේ නැහැ. අපි ඉන්නේ ඉතාම අමාරු කාලයක. ආර්ථික අර්බුදයකින් ගොඩ එන්න එක පහසු නැහැ. अमारु तीरण गान्नो जनप्रिय तीरण नोए जनप्रिय नोन अमारु तीरण गत्तामे पीडावा पीडावा तुलिन दोषारोपण तीरण गन्नाट मोनतरान दोषारोपण आवत तमन गान्न तीरण निवरेदिना करयुत हरिदे हरिदे किरीमे हकियाव सह पन्नरे तीयन्नो यमक्षियाकारेक प्रतिपत्ति तीरण क्रियात्मक गन्नाय ලබන වසර සඳහා අධ්‍යාපනයට රුපියල් බිලියන 231ක මුදලක් වෙන් කර තිබෙනවා. එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 31ක වැඩිවීමක්. 2023 අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 232ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව වැටුප් නඩත්තු ඇතුළු දීමනා සඳහා රුපියල් බිලියන 184ක්ද ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 48ක් වශයෙන් අදාළ මුදල වෙන් වනවා. 2022 වසරේ අධ්‍යාපනයට වෙන් කළ මුදල රුපියල් බිලියන 201.9ක්. ඒ අනුව මෙවර අයවැයෙන් රුපියල් බිලියන 31ක වැඩිපුර මුදලක් අධ්‍යාපනය සඳහා වෙන් කර තිබෙනවා. වැටුප් ගෙවීම් හැරුණු කොට මෙවර අයවැයෙන් සුරක්ෂා රක්ෂණාවරණය සඳහා රුපියල් මිලියන 2000ක්ද පාසල් පොත් මුද්‍රණය කර නොමිලේ බෙදා හැරීමට රුපියල් බිලියන 30ක්ද නොමිලේ පාසල් නිලැඳුම් සඳහා රුපියල් මිලියන 3500ක්ද වෙන් කර තිබෙනවා ඊට අමතරව අධ්‍යාපනය සඳහා වෙන් කරන අනිකුත් වියදම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජාන්ත මෙලෙස අදහස් පළ කළා දුෂ්කර ප්‍රදේශවල සිසුන් සඳහා පාවහන් ලබා දීම සඳහා මිලියන 1200ක් වෙන් කළා තිනෝ පහේ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සඳහා මිලියන 938ක් මහා පොලිස් उपकार දහදහ 15000 වෙලා තිනවා. ඒක ගන්න හදලා බැලුවොත් සම්පූර්ණයෙන්ම මේ වැසීර්චි යහපන අමාත්‍යංශී විතරක් මේ පඩිනලි වලට වෙම් වෙලා තියෙන ප්‍රමාණය බිලියන 184ක්. පළාත් සභා වැසීර්චිය යටතේ වෙනම යනවා. මේ ඔක්කොම එකතු කරලා ගත්තොත් එම අධ්‍යාපනය වෙම් වෙන ගන්න බිලියන 400කට වඩා වැඩි. ඒ 400න් 185ක් යන්නේ වැටු සෙස් බද්ද නිසා ඉහළ යන පාසල් පොත් සහ උපකරණ සම්බන්ධයෙන් කඩිනමින් පියවරක් ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.
අභ්‍යාස පොත් නිෂ්පාදනය කිරීම සඳහා අපේ රටේ කොළ නිෂ්පාදනය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් ගේන්න වෙලා තියෙනවා. දේශනා විදේශුනි මේ අවශ්‍යයි. අභ්‍යාස පොත්වල මිල ඉහළ යෑම වළක්වන්න නම් අපි සෙස්පත් දායින් කරන්න ඕනේ. අභ්‍යාස පොත්වල අමුද්‍රව්‍ය ආනයනය කරන අවස්ථාවේදී පාට පැන්සල්, චෝක් පෙට්ටි, කවකටු පෙට්ටි, රූලර්ස් මේ වගේ දේවල් දේශ වශයෙන් අමුද්‍රව්‍ය යොදන්නේ නැතුව විදේශ වලින් ආනයනය කළා කරන ඒවා මගින් ඒවට සෙස්පත්ද වැටෙනව නම් අන්න එතෙන්දී නැවත මිල ඉහළ යෑමක් වෙන්න පුළුවන්. තෙයියේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා කිව්ව ඒවට අය කරන්නේ නැහැ කියලා. නමුත් කෙසේ වෙතත් මම හෙට දිනේ මේ පිළිබඳව තහවුරු කරගෙන සෙස්පත්ද පාසල් අභ්‍යාස පොත් සඳහා උපකරණ සඳහා ඉවත් කිරීම සඳහා අවශ්‍ය පත්‍රිකා ඉදිරිපත් කිරීමට මම සූදානම් කළා තියෙනවා. පාසල් පොත් සහ උපකරණ මිල ඉහළ යාම නිසා මේ වන විට දරුවන් පාසල් ගමන අත්හැරීමේ අවධානමක් මතුව ඇති බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. මේට රජයේ විසඳුම් ලබා දුන්නේ නැත්නම් වීදිබැස විරෝධතාවල නිරත වන බවයි දෙමව්පියන් පවසන්නේ. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පිටුවසුවේ CR පොතක් රුපියල් 120 දීමේ දැන් ඒක 280ක් විතර වෙලා තියෙනවා. කොහමද මෝපිය මේක දරන්නේ? චිත්‍ර පොතක් ගත්තා. රුපියල් 100 දීක පොත දැන් 290ක් විතර වෙලා තියෙනවා. පැන්සලකුත් රුපියල් 40කට වැඩි. 270 පාට තිබ්බ පාට පැන්සල් පෙට්ටියක් දැන් රුපියල් 560ක් විතර වෙනවා. 115 වලට තිබ්බ පැස්ටල් එක රුපියල් 375ක් විතර වෙනවා. අපිට පේනවා පාසල් පැමිණීමේ දරුවන්ගේ ක්‍රමානුකූල අඩුවීම. මේ පීඩාවට ආණ්ඩුව උත්තර දෙන්න ඕනේ. සම්පූර්ණයෙන් අවුලෙන් අවුලට ගිහිල්ලා තියෙනවා. කියනවා වහම මේ උත්තර දෙන්න කියලා ආණ්ඩුවට. එහෙම නොවුනොත් අපි අනිවාර්යයෙන් දෙමව්පියොත් සංවිධානය කරගෙන මේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අපිට ගන්න පුළුවන් පරිම ක්‍රියාමාර්ගය අපි ගන්නවා. දැන් කොළඹ ජනතාව එදාට දාට ත්‍රිවිල වල අඹු කරන්නේ. CR පොතක් ගන්නවා නම් ඒගොල්ලන් දැන් අය පහක් දිව්වත් ගන්න බෑ. එහෙම තත්වෙට වැළලා තියෙන්නේ. මොනාරි වැඩපිළිවෙලක් ආව නැත්නම් මේ පාරට බැලලා තමයි මේක ආන්න තියෙන්නේ. පාවහන් පොත්පත් හැමදේම මිල දරන්න අමාරුයි අපිට. මොකද මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අපි බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ රජයෙන් අපිට සහනයක් සලසන්න. ළමයිට දැන් පොත්තක් අරන් දෙන්න වීදියක් නැහැ. වීදියක් නැහැ කියන්නේ ඔකම මිල ගන්න වැඩි. සපත්තු ජොඩුවක් අරන් දෙන්න බෑ. ඉරිච්ච සපත්තුවක් දාගන්න යන්නේ. ළමයි හතර දෙනෙක් ඉන්නවනේ කොහොමද අම්මලා තාත්තලා මේ ළමයිට දරාගෙන විදියට කොහොමද අරන් දෙන්නේ? උදේට තේ චුට්ටක් අරන් දෙන්න විදියක් නැතුව පොත් දීක පෙන්සිලක් ගන්න ගියාම මිල වැඩි. කොහොමද ළමයිට මේ ඉස්කෝලේ යවන්නේ? සමහර ගෙදරවල ළමයිට උදේ කෑම ආරන්දෙන්න විදියක් නැහැ. ළමයිව ඉස්කෝලේ එවන්න ඕන කියලා එවනවා. එහෙම තියද්දී අලුත් අවුරුද්දට ළමයි ඉස්කෝලේ එවන්න ගියාම ළමයිට බුක් ලිස්ට් එක ගන්න විදියක් නැහැ. මන්ත්‍රීකෝල් ඇවිල්ලා කියන කංකම් බූරු චින්චින් බූරු කතා කරනවා අර්ග දෙනවා මේක දෙනවා ඔක දුන්නා කුයි. ඔක්කොම දාන්න ජිල් මාට්. ඔක්කොම හොරා පොලිස්. කිසි දෙයක් නැහැ සාහනයක්. රටේ ඉංගාකට වැටලලා මම ලාටනේ වැටලා තින් අපි වැටලේ ඉන්නේ. වතුර බිල බද්ද, කරන් බිල බද්ද, කන කෑමත් බද්ද. ළමයි කොහෙටද ගෙනියන්නේ? ළමයින්ට ඉගෙනීම දෙන්නලු. දෙමව්පියන් සූදානම් වෙන්නලු. අපි කොහොම සූදානම් වෙන්නේ? සාහන ආදර දුන්නේ කහඬුවක් නැහැ. අපිට මේ දේ දෙද ලබා දුන්නේ නැත්තම් දෙමව්පිය මට්ටමේ ළමයි මට්ටමේ අපි පහරට බයිනවා. කිසිම සැකයක් නැහැ. වසර 7කට පසු ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් පත්‍රයේ ඉදිරියේදී නිකුත් කරන බවයි අමාත්‍යාංශය පවසන්නේ. ග්ලයිෆොසෙට් වල් මර්ධනය සඳහා යොදා ගැනෙනවා. 2015 වර්ෂයේදී මෙරටට ග්ලයිෆොසෙට් ගෙන්වීම තහනම් කළා. ගොවිජන සේවා මධ්‍යස්ථානවලදීම පොහොර මලු කිරා බලා නිකුත් කරන්නේ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 2015 වසරේදී මෙරට වගාවන් සඳහා යොදා ගැනුණු ග්ලයිෆොසෙට් වල්නාශකයේ භාවිතය තහනම් කෙරුණා. ඉන් අනතුරුව 2018 වසරේදී තේ හා රබර් සඳහාද ග්ලයිෆොසෙට් යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඒ සමග කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වගාවන්ගේ වල් මර්ධනය සඳහා කිසිදු විකල්ප ක්‍රමවේදයක් නොතිබීමෙන් බොහෝ වගාවන් විනාශයට පත්ුණා. එසේම මෙරට වගාවන්ගේ අස්වනු අඩුවීමටද එය අහිතකර ලෙසයි බලපෑම් එල්ල කළේ. කෙසේ වෙතත් පසුගිය කාල සීමාව තුළ මෙරටට තත්වෙන් බාල වූ ග්ලයිෆොසෙට් ආනයනය කර තිබෙනවා. ඒවා ඉහළ මිල ගණන් යටතේද මෙරට සෑම ප්‍රදේශයකටම අලෙවි කර ඇති බවට අනාවරණය වී තිබුණා. එම නිසා තවදුරටත් මෙම ග්ලයිෆොසෙට් තහනම පවත්වාගෙන යාම සාර්ථක නොවන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ. ඒ අනුව 2015 වසරේ සිට මේ දක්වා වසර 7ක කාලයකට පනවා තිබූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් පත්‍රය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි. ක්ෂණික ආහාරවල මිල පසුගිය කාලය තුළ සීග්‍රයෙන් ඉහළ ගියා. ඒ සමග ක්ෂණික කෑම වර්ග ආහාරයට ගැනීමද අඩු වී තිබෙනවා. ක්ෂණික කෑම වර්ග ආහාරයට ගැනීම අඩු වීමත් සමග දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා හොඳ මට්ටමකට පත්ව ඇති බවයි විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ප්‍රකාශ කරන්නේ. ක්ෂණික කෑම අනුභවය අවම වීමත් සමග බෝ නොවන රෝගද පහත වැටෙමින් තිබෙනවා.
පසුගිය කාල සීමාව තුල මෙරට වෙළඳපළේ ෂණික ආහාර වර්ගවල මිල ශීක්‍රෙන් ඉහළ ගියා. ඒ සමග ෂණික ආහාර භාවිතය අවම වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට පාසල් දරුවන් ෂණික ආහාර වලින් ඈත් වී තිබෙනවා. එසේ ෂණික ආහාර පරිභෝජනය අවම වීමත් සමග මෙරට දරුවන්ට බෝනවන රෝග වැළඳීමේ ප්‍රවණතාවය විශාල වශයෙන් අවම වී ඇති බව විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පෙන්වා දෙනවා. මේ දිනවල දරුවන්ගේ විශේෂයෙන්ම ෂණික ආහාර රටාව වෙනස් වෙලා තියෙනවා මම හිතන්නේ මේකට හේතුව වෙලා ඇත්තේ ආර්ථික අවපාතයත් එක්ක ෂණික ආහාර මිලදී ගැනීමේ හැකියාව අඩු වීම මේක ඇත්තටම සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වය අතින් අපි හිතුවා මේක හොඳ ප්‍රවණතාවයක් කියලා අපේ දරුවන්ගේ අධිබරතාවය සහ තරබාර බව වැඩි වෙමින් තමයි පැවතුනේ ලංකාවේ පසුගිය දශක අවුරුදු 10 ඇතුළත අධිබර සහ තරබාර බව වැඩි වෙමින් තිබුණා මේකත් එක්කම අක්වාවේ තෙල් තැන්පත් වීම සහ දියවැඩියා රෝග තත්ත්වයක් වැඩි වෙමින් පවතිනවා මේ රෝග තත්ත්ව දෙකත් එක්කම සලකලා බලනකොට අපි හිතුවා මේක හොඳ ප්‍රවණතාවයක් දරුවන්ගේ අධිබර සහ තරබාරු බව අඩු වෙමින් පවතිනවායි කියලා අපි අට පෙන්වුම් කරුවා මේ සමීක්ෂණයේදී මෙතෙන්දී ඇත්තටම විශේෂයෙන්ම දරුවන්ට හවස 4ට එහෙම නැත්නම් 10ට මේ වගේ අමතර ආහාර වේල ලබා දීමේදී අපි දැක්කා අර ඉස්සර කාලේ වාගේ බත් වේලලා ඒකෙන් බත් කුඩු හදලා ඒ විදිහට දරුවන්ට අග්ගලා වගේ හදලා දෙන තත්ත්වයක් අනිකුත් පළතුරු යුෂ ගෙදර හදලා ලබා දෙන ප්‍රවණතාවයක් අපි දැක්කා. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාරවලට අර ෂණික ආහාරවලින් එළියට ගිහිල්ලා යන තත්ත්වයක් තමයි අපි තෙන්දි දැක්කේ. ඉතින් මං හිතන්නේ මේක අපි හිතනවා හොඳ ප්‍රවණතාවයක් කියලා. මේ අතර ආහාර සුරක්ෂිතතාවයේ සහ පෝෂණයේ ඉහළ නැංවීමේ අරමුණින් එළමෙන මාසයේ සිට මෙරට සෑම නිවසකම පෝෂණය පිළිබඳව දත් එක්රස් කිරීමට රජය පියවරගෙන ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අපි හැමෝම වයසට යනවා තරුණ කාලයේ වැඩ අරගෙන බැරි වෙනකොට මහපාරට තල්ලු කරලා දාන්න හොඳ නෑනේ නේද? Hindu දහමට අනුව ගවයින්ට පවා සලකන්නේ පූජනීය ආකාරයට. බෞද්ධ ධර්මයේ සහ Hindu ධර්මයට අනුව වයසට ගියාම ගවයින් පවා මස් මඩුවට දක්කන්නේ නෑ. ඒක තමයි අපේ සංස්කෘතිය. එහෙම අපි ඉතින් ආයේ අම්මලා තාත්තලව මහලු මඩම් වලට ගාල් කරන්නෙත් නෑනේ නේද? ඒ වගේමයි රස්සාව කරන්න දෙන්නෙත් නෑනේ. ඒ විතරක් නෙමෙයි ගේදර වැඩපලක්වත් ගන්නෙ නෑනේ නේද? එහෙම තමයි දෙමාපියන්ට ආදරේ දූලා පුතාලා. හරිද? ඒ වගේමයි දෙමාපියනුත් තියෙන දෙයක් දරුවන්ට ලියලා දීලා අන්තිම කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නවා නේද? යන තැනකට පිනක් දහමක් කරගන්නවා. අනික වයවෘද්ධ වෙනකොට මොළය හෘදේ වස්තුව විතරක් නෙවෙයි ස්නායු පවා දුර්වලෙන්ට පටන් ගන්නවා. ආයේ මේ 20යි 30 තරුණියන් එක්ක දුවන්ට හැප්පෙන්න බෑ. වයසට යනකොට අත්දැකීම් මහා ගුණයක් එකතු වෙනවා. ඒක ඇත්ත. ඒ අත්දැකීම් පවා තරුණ පරම්පරාව එක්ක බෙදා හදාගෙන අපි යන්න ලෑස්ති වෙන්න ඕනේ. මෙහෙම ලියන්නට හේතුව අපේ පාර්ලිමේන්තුව රටේ නීති හදන තැන රටට ප්‍රතිපත්ති හදන තැන රටේ මූල්‍ය පාලනේ වගකීම දරන තැන ඒ කියන්නේ දියුණු රටක් නිර්මාණයේ කුළුණු තුනම දරන්නේ පාර්ලිමේන්තුව හරිනේ දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 76 දෙනෙකුටම වයස අවුරුදු 60 පැනලා කියලා තමයි වාර්තා වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 76 දෙනෙකුටම වයස අවුරුදු 60 පැනලා සාමාන්‍යයෙන් 60 පැනනම පෙන්ෂන් යන්න ඕනේ විශ්‍රාම සොයේ සතුට විඳින්න ඕනේ මේ 60 පැනපු අයගේ දරුවන්ටත් වගකීමක් තියෙනවා නේද Tamanta මහා විශාල ධනස්කන්ධයක් හරි හම්බ කරලා දීපු මේ තාත්තලා ටිකට යහපත් සතුටුදායක විශ්‍රාම ජීවිතයක් දෙන එක නේද ඊටත් වඩා ලොකුම වගකීම තියෙන්නේ රටවැසියන්ට මේ අපේ තාත්තලා මේ රට මේසා විශාල තැනකට ඔසවා තබන්නට මහත් මෙහෙවරක් කළාය හරිද Tamange දිව්‍ය රට වෙනුවෙන්ම කැප කරපු අය තාමත් මේ අයගෙන් වැඩ ගන්න එක හරිද එයාලා මේ රටට ඔබට මට එයාලගේ දූල පුතාලට ඇති සදාදරණීය ආදරය නිසා මේ රට තව තවත් සංවර්ධිත රාජ්‍යයක් කරන්ට ඊට කැප වෙන්න ඕනි කියලා හිතනවා ඒක ඒ උත්තරීතර සංකල්පයට අදහසට ඒ අනූපමේ කැපකිරීමට අපි ඇත්තටම ආදරේ. ඔව් සදාකාලිකවම මේ රට මේසා විශාල සංවර්ධිත රාජ්‍යයක් කරා ඔසවා තවන්නට අවුරුදු 60ක් වෙලත් දාලා යන්නේ නැතිව නේද? මේසා විශාල සේවයක් කරන ඔබට අපි උත්තමාචාර්ය පිරිනමනවා. ඒ වුණාට ඉතින් මේ 60 පැනපු 76 දෙනා අතර 80ට වැඩි මන්ත්‍රීන් 6 දෙනෙකුත් ඉන්නවලුනේ නේද? මොනතරම් ආදරණීය මිනිසුන්ද වයස
අවුරුදු 80 වෙදි තමන්ගේ උපන් බිම මාතෘ භූමියේ ලෝකයේ අංක 1ට ඔසවා තබන්නට තරම් සටන් කරන ඔවුන් සැබෑවටම ජාතික වීරයින් නෙවෙයිද මේ 80 පැනපු අය අතර ඉන්න වයෝ වෘද්ධම මන්ත්‍රීවරයා තමයි ආර් සම්බන්ධන් ඔහුගේ වයස අවුරුදු 89ක් නේද අද ඔහුට ඇවිදින්නට බැරි තරමට වයෝ වෘද්ධයි දෙමළ ජාතිය වෙනුවෙන් පමණක් නෙමෙයි සමස්ත රටවැසියන් වෙනුවෙන් ඔහු කළ සේවය අනුපමේයයි නේද දැන්වත් දෙවියනි ඉල්ලා අස් වෙලා අලුත් දෙමළ කොල්ලෙකුට හෝ කෙල්ලෙකුට ඔය තනතුර දෙන්නකෝ ආ මෙහෙම එකක් තියෙනවා මේ 60 පැනපු 70 පැනපු 80 පැනපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව නේද ඔය 76 දෙනාගෙන් බොහෝ දෙනෙකුට දරු මුණුබුරන් ඉන්නවා විශේෂයෙන් ආයේ නැගිටලන්ට හදන මහින්ද රාජපක්ෂ ඒ අතර ප්‍රධානයි නේද ජනාධිපති රනිල්ටත් 74යි මහින්දගේ පුතා පාර්ලිමේන්තුවේ නාමල් නේද මේසා ඉහළ තැනකට ඔබේ පවුල ඔසවා තැබූ රටම සුඛිත මුදිත කළ ආදරණීය අප්පච්චි මහින්දගෙන් සහ ඔබේ අංකල්ගෙන් තවත් වැඩ ගන්න එක හොඳ මදි නේද නාමල් ආ ජනාධිපති කම හරි අගමැති කම හරි දීලම යන්නකො මගේ අප්පච්චි හරි අංකල් රනිල් හරි කියන එක හොඳ මදිනේ නේද නාමල් ඒ නිසා හොඳ යහපත් පුතෙක් හැටියට මේ දෙන්නටම විශ්‍රාමයන්ට කියන්න හොඳේ මං හිතන්නේ නෑ ඒක හරි අමාරුයි නේද නාමල් කිව්වත් ඉතින් මහින්ද හරි අංකල් රනිල් හරි ඔය ඉන්න ඉතිරි 60 පැනපු අය හරි මේක දාලයයි කියලා හිතන්න අමාරුයි නේද දැන් ඉතින් ඒක හරියට අර මේ පැණි හැලිය වැටුණු ඇඹලයාගේ වගේ ඒකේ රහ දන්නේ ඒගොල්ලෝනේ දැන් ඇත්තටම 60 පැනපු 70 පැනපු 80 පැනපු අයව මෙතනට ගෙනල්ලා අතහරින්නේ කවුද අපිනේ ඔවුනේ රටවැසි අපිනේ නේද දැන් එයාලගේ දරුව මොනවා කළත් අපිට කමක් නැහැ අපි රටවැසියෝ හැටියට දැන්වත් මානුෂීය වෙමු නේද ආ මානුෂීය වෙමු ඒ අයට සැපවත් විශ්‍රාම දිවියක් ලබා දෙමු හරි පුංචි වැඩයි කරන්න තියෙන්නේ ඔවුනේ මේ පාර කතරේ ගහන්නේ නැතුව ඉමු ඈ මේ අය අපට රටට ආදරය නිසා ආපහු නැගිටලා හරි අමාරුවෙන් හරි රට හදන්න මේ රට තියෙන තැනි තවත් ඉහළට ඔසවා තබන්නට ඒ වි නේද ඒ වුණාට ඒ වැඩේ කරගන්න එක පවුනේ නේද පවු නැද්ද ඔව් වාය වෘද්ධ අම්මලා තාත්තලාට කියලා ගෙවල් දොරවල් අතු ගා ගන්න එක හරි හම්බ කරගෙන කන එක හොඳ මදි ඒ නිසා ඊළඟ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම මේ අයව විශ්‍රාම යවලා ඒ අයට යහපත් විශ්‍රාම ජීවිතයක් ලබා දෙමු කියලා අද ටෙලිවිෂන් බලන ඔබ සියලු දෙනාටම මතක් කරනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මන්නාරම ජනතාවගේ ගැටළු සා බැලීම සහ එම ගැටළු වලට විසඳුම් ලබා දීමයි ජනාධිපතිවරයාගේ එම සංචාරයේ අරමුණ වී ඇත්තේ. මන්නාරම නගරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළමුවෙන්ම මන්නාරම ඕලන්දකොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලුවා. අනතුරුව නඩුකුඩා දේවර ගම්මානයේ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා දේවර ප්‍රජාව සමග සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසා සිටියා. නඩුකුඩා දේවර ගම්මානයේ වැසියන් මුහුණ දී ඇති ගැටලු රැසක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳව කඩිනමින් සොයා බලා අවශ්‍ය විසඳුම් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මන්නාරම සුලන් බලාගාරයේ අධිකරණ ප්‍රදේශයේද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා සුලන් බලාගාරයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලුව අතර බලාගාර ප්‍රදේශයේ ජනතා ගැටලු විමසීමටද අමතක කළේ නැහැ. මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල විශේෂඥ සහය ඇතිව විශේෂ පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ තලයේ මන්නාරම ජටිය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුවයි. තාරුණ්‍ය කේන්ද්‍ර කර ගනිමින් අලුත් රටාවකට රටපාලනය කිරීමට තමන් සෝදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන්නේ දේශපාලඥයින්ගේ බොරුවලට රැවටීම නතර කළ යුතු බවයි. ඒ සමගි විහිදුම් බලගනේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට අද එක්වෙමින්. අපි අදහස් කරනවා පළවෙනි වසර කිහිපය තුළ ශ්‍රී ලාංකීය ව්‍යවසායකින්ට දැවැන්ත දිරියක් ශක්තියක් උත්තේජකයක් ලබා දැනට ඉන්න ව්‍යවසායකින්ට අමතරව ලක්ෂ ගණනින් තාරුණ්‍යයේ කේන්ද්‍ර කරගත් අලුත් ව්‍යවසායක පරපුරක් අපි බිහි කරනවා. සුබ සාධන රාජ්‍යයේ වැදගත්ම අංශවල භාරකාරත්වය, සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය යොවුන් ඔබට අපි භාර කරනවා. අපේ රටේ ව්‍යවස්ථාව තුළ පරිච්ඡේද ගණනාවක් තිබෙනවා, ලේසින් වෙනස් කරන්නට බැරි. මම වගකීමෙන් ඔබ සියලු දෙනාටම කියනවා තාරුණ්‍යයට අයිතිවාසිකම් තිබෙනවා, අයිතිං තිබෙනවා, ඒ වගේම වගකීම් තියෙනවා. මේ දෙකම අපි අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නොවෙනස් කළ හැකි පරිච්ඡේදයකට එන්ට්‍රෙන්ච් ක්ලෝස් එකකට ඇතුළත් කරලා
තාරුණ්‍ය කේන්ද්‍ර කරගෙන රටේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන අලුත් රටාවකට අපි අනිවාර්යෙන්ම මුල පුරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. රනිල්ගේ අයවැය පාපොච්චාරණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනු කුමාර දිසානායක පවසනවා. ඒ බදුල්ල ආසන්න සමුළුව අමතමුණුයි. මා දැක්කා කබ්‍රාල් පොතක් ලියලා තිනවා. ඒ පොතේ කබ්‍රාලුත් කියනවා අප්‍රේල් 12 තමයි විනාශකාරීම දිනේ කියලා. කබ්‍රාල් ගිල දින 4යි. හොඳයි. මොකද අප්‍රේල් 12 උනේ. නන්දලාල් මහත්මයා තීරණයක් ගත්තා අපි ලෝකෙන් අරගෙන තියෙන ණය ගෙවන්නේ කියලා. එහෙමනම් අපි වෙන ග්‍රහ ලෝකයකට යනවා. අපෝ 12 ඉඳන් මේ වෙනකොට ලෝකයට අපි පොලු තියා තිනවා 12 කෝටි 320ක්. විදේශ ණය ප්‍රමාණය විතරක් ඉදිරි වසර ගෙවන්න තියෙන ණය ප්‍රමාණය 12 කෝටි 650යි. මෑත කාලේ ගත්තොත් බැසි රාජපක්ෂ, කබ්‍රාල්, ලක්ෂ්මන්, ආටිගල, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂල මෑත අවුරුද්දක තුනේ මේ විශ්ව නැති කරා. මේ සනේ පීත්‍රවරු රනිල් වික්‍රමසිංහලා අද රනිල් වික්‍රමසිංහ අයවැය කතාව ඉදිරිපත් කළා කියන්නේ මොකද ආරම්භයේදී පාපොච්චාරණය මෙහෙම වෙලා තියෙනවා මෙහෙම වෙලා තියෙනවා මෙහෙම වෙලා තියෙනවා රනිල් අපේ මූණ බලාගෙන ඒක කියනවා මට නැගිටලා අහන්න හිතුණා අපිද කොලේ කියලා ජාතික ජනබලවේදී අපිව ඉලක්ක කරගෙන විශාල ප්‍රහාරයන් දියත්වරෙමි තිබෙනවා විජිත මුනිසොයිසගේ කට කට් එකක් දැම්ම නිකන් එයා කතා කරපේ කතා කරල එකක් දාලා එවුවා මේක ගැන මොකද කියන්නේ කියලා මම කිව්වා එයා කියපු එක ගැන කියන්න කලින් එයා ගැන ටිකක් කියන්න ඕන කියලා පිට රටින් හරක් ගෙනාවා හරෙකුට ලංකාව ගොවිපලට ගේනකොට ලක්ෂ 4000ක් වුණා සාමාන්‍ය ගොවියෙකුට ලක්ෂ 4000ක් දීලා හරකෙක් ගන්න විදියක් නැහැ. එතකොට හරකාගේ වටිනාකම ලක්ෂ 4000යි. ලක්ෂ 2000ක් ආණ්ඩුව දරා ගන්නවා. ගොවියට ලක්ෂ 2 ගානේ දෙන්න. ඔහොම දීපු හරක් ටිකක් හරක් 50ක් විජිත මුනිසොයිස ගත්තා. මම කිව්වා. ඇත්තනේ. ලක්ෂ 98ක් තැම්පත් කරේ පාර්ලිමේන්තු බැංකු ශාඛාවෙන්. තව ලක්ෂ 2ක් දැම්මේ යගේ පුතාගේ නමින්. මං ගාව තියෙන විස්තර. මම මේක කිව්වට පස්සේ මිනිහගේ වේදිකාවේ කියලා මගේ ලපයක් තියෙනවා කියලා. හරක් කොරා. සතුරා කලබල වී ඇත. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වර්තමානයේ වන විට විශ්‍රාමිකයන්ගේ නේවාසිකාගාරය බවට පත්ව ඇති බව අධිකරණ මාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. අලුතින් දූෂණ විරෝධී පනතක් ඉදිරිපත් කර මීට විසඳුම් ලබා දෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ලෝකයේ අවියායුධ, ලෝකයේ පොහොර, ලෝකයේ ඖෂධ, ඒ වගේම හෙරොයින් වැනි විෂ මත්ද්‍රව්‍ය ඖෂධ. මේ මාපියා හතර තමයි අද ලෝකේ පාලනය කරන්නේ. ඒවයි තමයි සල්ලි තියෙන්නේ. ඉතින් ඒවට නතු වෙච්ච දූෂිත නිලධාරීන් නිසා අපේ රටේ ආර්ථිකයටත් ජනතාවගේ සෞඛ්‍යයටත් විශාල බලපෑමක් වෙලා තියෙනවා. අපි ස්ථිර කොමිෂමක් හදලා තියෙනවා. අල්ලසා දූෂණ කොමිෂන් සභාව. මේවට දැන් ජනතාව පැමිණිලි කරලා කරලා හති වැටිලා දැන් ජනතාව පැමිණිලි නොකරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ලබන අවුරුද්දෙත් අපි මිලියන 781ක් වෙන් කරලා තියෙනවා මේ ආයතනය නඩත්තු කරන්නේ. කොටිම කියනවා නම් අද අල්ලසා දූෂණ කොමිෂන් සභාව විශ්‍රාමිකයන්ටගේ නේවාසිකාගාරයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ඒක පණ ගන්න තමයි හදන්නේ 21 වෙනි සංශෝධනයෙන් පස්සේ අලුත් අල්ලසා දූෂණ කොමිෂන් සභාවක් පත් කරනවා වගේම දූෂණ විරෝධී පනත් කෙටුම්පත මේ වෙනකොට සකස් කරලා ඉවරයි. ඒ අවසන් වුණාම දූෂණ විරෝධී නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයට අපි පාර්ලිමේන්තුවේ සම්මත කරලා ආයතනය පිටවන කටයුතු කරනවා. මේ වසර තුල සංචාරක ශ්‍රේෂ්ඨයේ 850ක වර්ධනයක් ඇති වී තිබෙන බව මුදල් රාජ්‍ය මාධ්‍ය රංජිත් සියඹලා පිටියේ පවසනවා. ඒ පසුගිය වසරට සාපේක්ෂවයි අලුත්ගම බෙන්තොට සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. වසර ගණනාවක් පුරා කඩාවැටීමට ලක්පති වූ මෙරට සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වෙමින් තිබෙනවා. සංචාරකින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය විවිධ උපක්‍රම සහ වැඩසටහන් ක්‍රියාවට නංවමින් සිටිනවා. ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් නැති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන් සංචාරක කලාප ලෙස නම් කර ඇති අලුත්ගම බෙන්තොට සංචාරක කලාපයට පැමිණෙන සංචාරකින් ඉහළ ගොස් ඇති බව එම කලාපයේ හෝටල්වල හිමිකරුවන් පවසනවා. කාලයකට පස්සේ දැන් අපිට සංචාරකයෝ නැවත ලංකාවට එන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් අපි හැමෝම බොහොම සන්තෝෂයෙන් බලන් ඉන්නවා ඉදිරි සීසන් එක බොහොම හොඳ සීසන් එකක් වෙයි කියලා. පහුගිය කාලේ නම් අපි බොහොම අමාරු කාලයක් පහු කරා. දැනටත් අපි ඒ අමාරු කාලය යන්තම් පහු කරගෙන තමයි යන්නේ. අවුරුදු කීපයක් අපි කිසිම ආදායමක් නැතුව අපේ සේවක මණ්ඩල නඩත්තු කිරීම, එතකොට ආයතන නඩත්තු කිරීම, බැංකු ණය ගෙවීම සියල්ල කරගන්න සිද්ධ වුණා. අපි විඳපු අමාරු කාලය පහු කරගෙන යන තත්ත්වයක් දැන් හොඳ තත්ත්වයක් ඉදිරියට ඒවි කියන බලාපොරොත්තුවක් මේ වෙලාවේ අපිට තියෙනවා. දැනට ප්‍රධාන වශයෙන් මේ ප්‍රදේශයේ සැරිසරන්නේ රුසියා සංචාරකයන් සමග ප්‍රංචරන් සංචාරකයන් ලබන වශයෙන් කොට තම සුන් තත්ත්වයක් ඇති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සංචාර කර්මාන්ත විනෝද
මෙතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය 850ක් බව මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සිඹලා පිටිය ප්‍රකාශ කරනවා. මේ ඩොලර් ආදායම බැලුවොත් 2020 19 වගේ ඉඳන් අඩුවීම බැලුවොත් වැඩිම වෙනස වෙලා තියෙන්නේ සංචාර කර්මාන්තයේ අඩුවීම තුලින්. සංචාරකින්ගේ පැමිණීම අඩුවීමත් එක්ක තමයි අපේ ඩොලර් ආදායම ලොකු වෙනසක් වෙලා තියෙන්නේ. සංචාර කර්මාන්තයේ අපිට දැන් වර්ධනයක් අපිට තියෙනවා. සංචාරක පැත්තෙන් බැලුවොත් ඉතා හොඳ වර්ධනයක් 2021 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා සමය සහ 2022 ජනවාරි සිට ඔක්තෝබර් සමය අතර වෙනස 100ට 850ක් විතර වර්ධනයක් මේ වර්ෂේ තියෙනවා. ඒ නිසා අපි සංචාර කර්මාන්තයේ වර්ධනයට ක්‍රීඩාවත් යොදා ගන්න අවස්ථාවක් මේක. මේ අයවැය යෝජනා තුළ ඉතා පැහැදිලිව තියෙනවා මුහුද ආශ්‍රිතව සංචාරකින් ගෙන්වා ගැනීම සඳහා වූ ආකර්ෂණයන් වැඩි කරන්න අවශ්‍ය. දියමත ලිස්සායම රජයේ අවධානය යොමු වුණේ මේ අයවැය ලේඛනය තුළ රාසජනක ක්‍රීඩාව වැඩි දියුණු කරලා ඒ තුළුණු සංචාර කර්මාන්තය මොකද අපේ රටේ නේ මුළු සංචාරක ප්‍රමාණය 3% විදේශීය සංචාරකකින් වෙන ප්‍රමාණය 3% කෙලින්ම ඍජුවම මේ වෝටර් රාෆ්ටින්ග් සඳහා පැමිණෙන සංචාරකෙකින් රට කන්සාපුරයක් කරන්න කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැති බව පූජෝ මල්පේ සෝබිත හිමියන් පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වමින් ඇඹිලිපිටියේ ගිහිල්ලා බඩු මිටියක් ගෙනල්ලා තාලයකට තියාලා පොඩි සුරුට්ටුවක් කොටාලා ඇඹිලිපිටියට උපහාසයට ගියාපු සින්දුව ඕක. ඔය ත්‍රෛලෝක විජයපත්‍ර කියන එක ගංජාවලට යෙදිලා තියෙන්නේ බොහොම බුද්ධිමත් විදියකට. ත්‍රෛලෝක විජයා කියන්නේ තුන් ලෝකයේ ජයග්‍රහණය කළ කියන එක. කංසා බීලා මත්තුන පුජ්‍යලේකුට දැනෙන්නේ තමන් ලෝකේ ලොක්කා කියලා. ඒ නිසානේ මරකම් වලට සොරකම් වලට දාමරිකකම් වලට යොමු වෙන්නේ. ගංජා වගාවට අදාළ නීති ඉවත් කළොත් ආණ්ඩුවක් බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධනයේ නෙවෙයි සත්‍ය වශයෙන්ම මහා පරිමාණ සදාචාර පරිහානියක් ඒකාන්තයෙන්ම ඇති වෙනවා. මල් පෝච්චියෙත් වගා කරන්න පටන් ගැනීම. මේ රටේ මේ වන විට දේශීය ඖෂධ වර්ග 372ක් නිෂ්පාදනය කිරීම නැවතිලා තියෙනවා. ඒ නැවති හේතුව ඖෂධීය අමුද්‍රව්‍ය 118ක් නැතිකම. මොනවද මේ අරුම පුදුම ඩොලර් වියදම් කරලා පිටරටින් ගෙන්නන මූලද්‍රව්‍ය? අරලු, බුලු, නෙල්ලි, පත්පාඩකම්, කටුවැල් පටු, දින්කොහඹ, කොතල හිඹුටු, වෙණිවැල් ගැට, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ බලධාරීන් දන්නේ නැහැ තාම මේ ද්‍රව්‍ය ලංකාවේ වගා කරන්න පුළුවන් කියන බව. මේ ද්‍රව්‍ය වගා කළොත් කංසා වගාවෙන් ලබන ලාභයට වඩා අතිවිශාල ලාභයක් ලබන්න පුළුවන්. එපමණකුත් නෙවෙයි පුල් මුඩේ ඛනිජ වැලි ව්‍යාපෘතිය කළමනාකරණය කළොත් එක අවුරුද්දකට රුපියල් ට්‍රිලියන 2ක් හොයන්න පුළුවන්. වාර්ෂික අයවැය ලේඛනයේ හිගය බිලියන 2600ක් වගේ ගාණක්. පුල් මුඩෙන් ට්‍රිලියන 2ක් අවුරුද්දකට හොයන්න පුළුවන් නම් අපේ අයවැය පරතරය සපුරාම පියව ගන්න පුළුවනි. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙතන් සිට සතිය ඔබට වැඩසටහන සමගින් එක් විය හැකි. ප්‍රවෘත්ති තුලින් යලිත් අපි හමුවන්නේ හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.